सुबह दावसा वाला हेमोटम है मामा मागे नाम मामा मुकद गिलान नोनी नत्तंग लेडे उनी मेन्ने में सुविशेषी वचनमाला वगैरह तमाई आधा अपने कथा करना हादन इतनी मेरे गैने कथा करने का नहीं तामा तपके यक प्रोडक्शन यूट्यूब नाली का वो सब्सक्राइब कर लेने तंग सब्सक्राइब कर ला बिल साल को नुबान नाम देख कर आने पां ये वागे में मैं वाटीना धर्मदान में वीडियो वो नोदन्ना आठ दानगान ने शेयर करना नाम देख कर आने पां एनंग आपी मेरे गैने कथा करम जीवित गैम्बोरिंग अवबोध कर गनी मटनाम आप गेम जीवित प्रयात्म के रही मना ऊ अवधान यौम के रही में इतम अत्यावश्यक एक अन्य साथी सांपाज्य पुर्दु के रही में कलयुत हुई मगेय ममय स्थिर ऊ प्रयात्मक्य के लिए सिते अति कर गणति बेन वैरदि दैक्म बहर कर गण मगे न वे मम नो वे स्थिर ऊ प्रयात्मक नो वे किन निवैरदि दैक्म अति कर गण पूर्वांग में मे सदा मत सूत्र देश नाम අපි මේ සූත්‍ර දේශනාව පාදක කරගෙන අද කතා කරමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවසන කාලේ දවසක් එක්තරා ස්වාමින් වහන්සේ නමක් පැමිණිලා වැඳ නමස්කාර කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. අහවල් වෙහෙරේ නවක වූ අප්‍රසිද්ධ එක්තරා භික්ෂුවක් හටගත් රෝග ඇතිව දුකට පැමිණ දැඩිව ගිලන්ව වාසය කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුකම්පා කර ඒ භික්ෂුව වෙත වඩින්න කියලා අර භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා. ඉන්පසු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් ඒ නවක ගිලන් භික්ෂුව වෙතට වැඩම කර පණවන ලද ආසනේ වැඩ සිටිනවා. පසුව මෙහෙම දේශනා කරනවා. මහණ මොකද ඔබට ඉවසිය හැකිද? මොකද ඔබට දැරිය හැකිද? මහණ මොකද දුක් වේදනාවන් අඩු වෙනවද? වැඩි වෙන්නේ නැද්ද? මේ වේදනාවන්ගේ අඩුවීමක් විස වැඩිවීමක් ඔබට නොදැනේද? එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අර ගිලන් භික්ෂුන් වහන්සේගෙන් අහනවා. එම භික්ෂුව මෙහෙම පිළිතුරු දෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ඉවසිය නොහැකි. දැරිය නොහැකි. මාගේ දැඩි දුක් වේදනාවන් වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. මේ වේදනාවල වැඩිවීමක් මිසක් අඩුවීමක් මට පේන්නේ නැහැ. කයින් වේදනා විඳින මෙම භික්ෂුවගේ මනස සුවපත් කිරීමට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. නවතත් බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රශ්න කරනවා. භික්ෂුව නුඹට කිසියම් සැකයක් නොවේද? පසුතැවීමක් නොවේද? ඉන්පසු භික්ෂුව මෙහෙම කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට ඒකාන්තයෙන්ම සැකයක් තිබෙනවා. මට පසුතැවිල්ලක් තිබෙනවා. ඉන්පසු ආයෙත් බුදුරජාණන් වහන්සේ මෙහෙම අහනවා. භික්ෂුව නුඹට නුඹේ ශීලයෙන් දොස් නොකියා. ඉන්පසු භික්ෂුව මෙහෙම කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට මම ශීලයෙන් දොස් කියාගන්නේ නැහැ. ඊට පස්සේ නැවතත් බුදුරජාණන් වහන්සේ මෙහෙම අහනවා. භික්ෂුව නුඹ නුඹට සීලේ වැරද්දක් ඇතයි කියලා දොස් නොකියා නම් නුඹගේ සැකේ මොකද්ද? නුඹගේ පසුතැවිල්ල මොකද්ද කියලා අහනවා. මෙම ගිලන් භික්ෂුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මෙහෙම පිළිතුරු දෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ශීල විසුද්ධිය පිණිස දහම් දේශනා කර තිබෙන බව මම නොදනිමි. භික්ෂුව මා විසින් ශීල විසුද්ධිය පිණිස දහම් දේශනා කරන ලද බව දන්නේ නැත්නම් මා විසින් කුමක් පිණිස දහම් දේශන බවද නුඹ දන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් රාග විරාගය පිණිස දහම් දේශන ලද බව මම දනිමි කියලා මේ ගිලන් වූ භික්ෂුන් වහන්සේ පවසනවා. මහා කරුණාවෙන් පිරි තථාගත බුදුරජාණන් වහන්සේ ගිලන් භික්ෂුවගේ සිත නොගිලන් කර අමා දහමින් සුවපත් බව ලබා දීමට කටයුතු කරන ආකාරය ඔයාලා මේ කතාවේදී හොඳට බලන්න. නැවතත් බුදුරජාණන් වහන්සේ මේ ගිලන් වූ භික්ෂුවට මෙහෙම කියනවා. භික්ෂුව මැනවි මැනවි ඔබ රාග විරාගයේ පිනිස මා විසින් දහම් දේශන ලද බව දැනගෙන සිටින්න. භික්ෂුව මා විසින් දහම් දේශන ලද්දේ රාග විරාගයේ පිනිසමයි. කයින් ගිලන් වූ භික්ෂුවගේ සිත නොගිලන් කිරීමට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තව තවත් දහම් දේශනා කරනවා. භික්ෂුව කුමක්ද හිතන්නේ? ඇස නිත්‍යයිද අනිත්‍යයිද? ඉන්පසු භික්ෂුව මෙහෙම පිළිතුරු දෙනවා. ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය සුවක්ද දුකක්ද? ස්වාමීනි දුකක්. යමක් අනිත්‍ය නම් දුක් සාගත නම් වෙනස් වෙන සුළු නම් මෙය මාගේය, මේ මම වෙවි, මේ මාගේ ආත්මයයි කියලා දකින්නට සුදුසුද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එය සුදුසු වන්නේ නැහැ. මේ ලෙසින්ම කන නාසය දිව කය සහ සිත පිළිබඳව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගිලන් වූ භික්ෂුවගෙන් ප්‍රශ්න කළා. ඒ සියල්ලටම පිළිතුරු වුණේ යමක් අනිත්‍ය නම් එය දුකක් බවයි. යමක් අනිත්‍ය නම් දුක් සාගත නම් සෑම මොහොතක් පාසාම වෙනස් වෙනවා නම් එය මගේ නොවන බවයි, මම නොවන බවයි, එය කිසිම ආකාරයකින්
ස්ථිර ආත්මයක් හෝ පැවැත්මක් නොවන බවයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැවත මෙහෙම දේශනා කරනවා. භික්ෂුව ඒ එසේ අවබෝධ කරගන්නා වූ ශ්‍රතවත් ආර ශ්‍රාවකයා ඇසෙහි කලකිරෙනම්, කනෙහි කලකිරෙනම්, නාසයේ කලකිරෙනම්, දිවේ කලකිරෙනම්, කයේ කලකිරෙනම්, සිතේ කලකිරෙනම්. කලකිරෙන අය ඇලෙන්නේ නැහැ. උපාදානයේ හිවත් අල්ලා ගැනීමෙන් මිදෙනවා. මිදුණු විට මිදුණා කියන අවබෝධය ඇති වෙනවා. ඉන්පසු ජාතියේ හිවත් ඉපදීම අවසන් වෙනවා. බ්‍රහ්මචර්යාවේ යෙදී නිමවන. ඉන්පසු සියලු කටයුතු අවසන් වෙනවා. මේ රහත් බව පිණිස වෙන කළ යුතු කිසිම දෙයක් නැති බව දැනගන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරපු විට සතුටු සිතින් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගන්නවා. මේ විස්තර සහිත සූත්‍ර දේශනා කරන විට ඒ භික්ෂුවට යමක් හටගන්නේ නම් ඒ සියල්ල නැසෙන සුළුයි කියන බැහැර වූ කෙලෙස් ඇති පහ වූ කෙලෙස් මල ඇති දහම්මැස පහළ වෙනවා. මේ උතුම් වූ සූත්‍ර දේශනාව ඔස්සේ අපි පරමාර්ථ ධර්ම විස්තරයක් ඇති කරගමු. සල්ල සූත්‍ර දේශනාවේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා කියන්නේ උලක් කය යනි වේදනා ඇති වුණත් එම උල් සිතේ නොයන ගන්නා ලෙසයි. ඒ කියන්නේ දුක්ඛ වේදනාවක් ලෙස සිතට නොගන්නා ලෙසයි. මේ කළ හැක්කේ පරමාර්ථ ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයෙන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙම ගිලාන සූත්‍ර දේශනාවේ සිදු කළ විග්‍රහයම අපි මේකට අරන් බලමු. මුලින් සඳහන් කළේ රාග විරාගයේ පිණිස දාම් දේශන බවයි. රාගය කියන්නේ ඇලීමට, විරාගය කියන්නේ නොඇලීමට. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙම චන්ද රාගය බැහැර කරන ලෙසයි. මෙම රාගය කියන ඇලීම නිසා සීලු කෙලෙස් උපදිනවා. ඉන්ද්‍රිය පිනවීමට ගන්නා උත්සාහයේදී ද්වේෂය, වෛරය, ක්‍රෝධය, පරිගැනීම වගේ කෙලෙසු පස්පව් දසාකුසද්ද සිද්ධ වෙනවා. මේක සසරේ දුක්ඛ සාගත පැවැත්මට හේතු වෙනවා. මේ නිසා සම්මුතියට මම මගේ කියලා ඇස ආදී ඉන්ද්‍රියන් රූපාදී අරමුණු සමග පරිහරණය කළත් ඒවා පරමාර්ථ ධර්මයේ පිළිබඳව අනවබෝධයෙන් පරිහරණය කිරීම නිසා කෙලෙස් එවත් තෘෂ්ණාව උපදින බවත් ඒකම දුකේ සම්භවය බවත් තේරුම් ගන්න ඕන. පරමාර්ථ ධර්මයේ කියන සංගත නම් වූ සවිඥාන අවිඥානක හැම වස්තුවක්ම අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයට යටත් වෙනවා. මේ නිසා ඇස කන ආදී ඉන්ද්‍රියන් සම්මුතියට අනුව මගේ කියලා ආරක්ෂා කරගෙන මේවා පරිහරණය කරත් පරමාර්ථයන්ට අනුව මම හෝ මගේ වෙන්නේ නැහැ. ඇස කන ආදී ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්න රූපාදී අරමුණු සම්මුතියට ප්‍රියභාවයෙන් පැවතුවත් ඒවත් පරමාර්ථ ධර්මෙහිවත් අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව අවබෝධයෙන් දැනගත යුතුමයි. මෙන්න මෙම අවබෝධය විරාගය වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගිලන් වූ භික්ෂුවට දෙසූ දහම් ඔබත් නැවත නැවත සිහිපත් කරන්න. යමක් අනිත්‍ය නම් ඒක දුකක්. යමක් දුක් බවින් යුතු නම් මොහොතක් පාසා වෙනස් වෙනවා නම් ඒක මගේ මම වෙමි ස්ථිර වූ ආත්මයක් හෝ පැවැත්මක් කියලා දැකිය හැකියෝ සිටිය නොහැකි. මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ඔබ දවසට කී පාරක් නම් ඔබගේ ශරීරයට කවලා පොවලා හෝදලා පිරිසුදු කරලා උපස්ථාන කරනවද? ඇස කන වගේ ඉන්ද්‍රියන්ගෙන් රූප ශබ්ද ආදී තමා කැමති කියලා හිතන දේවල් කොච්චර නම් දෙනවද? ඒවා රහසෙන් හරි ඔබ දීමට උත්සාහ ගන්නවා නේද? මම කියලා හඳුන්වා ගන්නා මම මේ ආකාරයෙන් කොයිතරම් පෝෂණය කරලා සතුටු කළා අපිට හැබෑම අයිතියක් හෝ පාලනයක් තියෙනවා. ඒ කියන්නේ දිරාගෙන යාම, ලෙඩවීම, අප්‍රමාණ වේදනා මුළුමනින්ම නතර කර ගැනීමට හැකියාව අපට තියෙනවා. කොයි වගේ උපස්ථාන මේ ශරීරයට ලබා දුන්නා දිරාගෙන යන එක, ලෙඩවෙන එක, මරණය ඉදිරියේ අපි අප ඉදිරියේම අසරණයි. එහෙමනම් ජීවිතයේ යහපැවැත්ම පිණිස සීලය පිහිටා මේ ජීවිතේ පරිහරණය කරන්න. අබමල් රේණුවක තරම් හෝ අයිතියක් නැත්නම් පාලනයක් අපට නැති බව තේරුම් ගැනීමට මේ විදියට හිතන එකෙන් ඕගලන්ට පුළුවන් වෙනවා. මේ දේ ඔයාලට පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාට දැනෙන දේ පහලින් කමෙන්ට් කරන්න අනිත් අයටත් දැනගන්න. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නා අයට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සල්කන ඔබන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපි සමගන්න ඔබ සියලු දෙනාටම ජයග්‍රහී දවසක් වේවා.